කොහොමද? ක්‍රිස්මස් වලට ටික දවසකට කලින් ඔන්න මම මේ හදන්නේ ක්‍රිස්මස් ට්‍රී එක මගේ හදන්න. ඉතින් වෙනදාට නම් මම දෙසැම්බර් මාසේ පටන් ගත්තු ගමන් නත්තල් ගා හදනවා. මොකද මම කැමති නත්තල් මුළු මාසෙම තේනවා කියලා ඒ දැනෙන වයිබ් එකට. හැබැයි මේ සැරේ නම් දෙසැම්බර් කියලා කියන්නේ මාර්ම බිසි වෙච්ච මාසයක්. ඉතින් ඒ නිසා නත්තරට දවස් දෙක තුනකට කලින් තමයි මම මේ ඉක්මන් නත්තල් ගා හදන්නේ. මේක ඉතින් මම තනියෙන් තමයි හදන්නේ. මම මේ වැඩේට ඇත්තටම ගොඩාක් කැමති. ඔන්න අද වීඩියෝ එක නම් ටිකක් දිගයි. මොකද නත්තල් ගා හදන කේ ඉඳලා මම ක්‍රිස්මස් දවස කොහොමද සෙලිබ්‍රේට් කරන්නේ කියන එකත් ඔයගොල්ලත් එක්ක ෂෙයා කරගන්න මම හිතුවා. ඉතින් මාත් එක දිගටම එකතු වෙලා ඉන්න. මොකද ක්‍රිස්මස් වලට හදාගන්න පුළුවන් රසම රස ඩෙසර්ට් එකකුත් හදන විදිහ රෙසිපි එක මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් දිගටම ඔන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. හොඳද? මං කැමති කැමති විදිහට හිතන හිතන තැන්වලින් මේවා ටික එල්ලගෙන එල්ලගෙන යනවා. ඉතින් මේවා එල්ලන්න කියලා ඉතින් පිළිවෙලකුත් නැහනේ. මට හිතන විදිහට, මට ලස්සනයි කියලා හිතන විදිහට තනින් තන මම මේ ඩෙකරේෂන්ස් ටික එල්ලලා කොහොම හරි ඉතින් අන්තිමට මගේ නත්තල් ගහ ලස්සන කරගන්න තමයි මට ඕනේ උනේ. මං මට පුළුවන් විදිහට මගේ ක්‍රිස්මස් ට්‍රී එක හදාගත්තා. ඔන්න ඊළඟට මං කැමතිම වැඩේ මේ ටික දාපුවාම මට හිතෙනවා ක්‍රිස්මස් ට්‍රී එකට අමුතුම ලස්සනක් එනවා කියලා. මං හැරිම කැමති මේ ටික දාන්න. ඊට පස්සේ ලයිට් වැල දැම්මා. එකත් මේ සැරේ නම් තනියෙන් තමයි මට කරගන්න සිද්ධ වුණේ. ඉතින් පොඩි පොළොම විදිහට කරගත්තා. දැන් මේ ඩෙකරේෂන්ස් ටිකක් පරණයි. ඒත් ඉතින් තවකල් පාවිච්චි කරන්න පුළුවන්නේ. ඊළඟ අවුරුද්දේවත් අලුත් ටිකක් ගන්න ඕනේ. ඉතින් ලයිට් වැල දාන්න නම් අම්මා පොඩ්ඩක් උදව් කරා. පස්සේ වටේට වටේට දාගෙන ගිහිල්ලා මේක හයි කළා. ඔන්න දැන් මගේ වැඩේ ඉවරයි. අන්තිමට ඉතින් තරුව එලන එක තමයි අන්තිමට. මේ තියෙන මගේ නත්තල් ගහ ලස්සනයි නේද? ඔන්න ඉතින් 25 වෙනිදා. ඒ කියන්නේ නත්තල් දවස උදා වුණා. උදේම කරන්න ඉතින් පල්ලියට යන එක පූජාවට. උදේ 8ට තමයි පූජාව පටන් ගන්නෙ. එදානම් පුදුම විදියට වැස්ස. ඉතින් කරන්න දෙයක් නැහැ, මට පූජාවට යන්නම ඕනේනේ. ඉතින් ඒ නිසා අපච්චිට කියලා ගිහින් දාගත්තා. හොඳටම වහිනවා, හරිම සීතලයි. ඒත් මිනිස්සුත් අඩුවෙන් ඇත්තටම එදා උදේ නම් හිටියේ. මොකද ගොඩක් අය රෑ පූජාවට යන නිසා. ඉතින් උදේ මම ගියා පූජාවට. ඒ තමයි මගේ යාළුවා සරූගේ මල්ලි. ඉතින් එයාට හිතන දේ තමයි යා මේ කියන්නේ චූටිනේ. මේක සෙල්ලංගේකට හොඳයි කියලා. ඇත්තටම මටත් මෙතන දැක්කම සෙල්ලංගයක් දාන්න නම් හොඳයි කියලා හොඳටම හිතුවා. මේ තමයි අපේ බටේපල පල්ලියේ එළියේ ලස්සනට ගවලන හදලා තිබිච්ච විදිය. බලන්නකෝ ඒකේ ලොකු හරිම ලස්සනයි නේද? ඉතින් ඔන්න ඔහම තමයි උදේ මගේ දවස ගෙවුනේ. ඕගොට බලන ඇති ඉස්සෙල්ලා හිටියේ පල්ලියේ. දැන් මොකද මේ මෝතා ජෙලිපෙකට් ටිකක් එකල කරන්න කියලා. ඔව්, ඇත්තටම මම ක්‍රිස්මස් එකට චූටි ඩෙසර්ට් එකක් හදන්න තමයි යන්නේ. ඔගලන්ටත් ඒක හදපු විදිය කියලා දෙනවා. ඉතින් මේ පොඩි ඩෙසර්ට් එකට මුලින්ම අපිට ගන්න ඕනේ වෙනවා කිරි මිලිලීටර් 500ක්. ඒකෙන් 4 3 වෙන් කර ගන්න ඕනේ මුලින්ම. හරිද? මොකද මේ 4 3 වෙන් කරගන්න එකට අපිට එකතු කරන්න තියෙනවා වැනිලා කස්ටඩ්. ඉතින් කස්ටඩ් පවුඩර් මේස හැඳි 3ක් මෙන්න මෙහෙම දාගන්න ඕනේ කිරිවලට. පේනවනේ මම මේක දාගෙන. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙන අර කිරි ටික මං කිව්ව වෙන් කරගන්න කියලා, ඒකට අපි දාන්න ඕනේ සීනි. හරිද? සීනි මේස හැඳි 5ක්. සීනි මේස හැඳි 5ක්. 1 2 3 4 5 දාගෙන හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ඒක මම ලිපේ තියලා තියෙනවා.
මද ගින්දරේ හොඳට උතුරන තෙක් නොනවත්වාම හැඳි ගන්න. ඊට පස්සේ එකපාරට රස්නෙක් ගෙනල්ලා මෙහෙම වීදුරු බෝල් එකකට නම් දාගන්න එපා, පුපුරනවා. ඔගොල්ලෝ දන්නවනේ තින් ඒවා. මේක නිවෙන්න පොඩ්ඩක් එළියෙන් තියලා ඊට පස්සේ මෙහෙම බෝල් එකකට දාගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ වගේ පත්තක් යූස් කරොත් නම් පොඩ්ඩක්වත් නාස්ති වෙන්නේ නැතෝ ඔක්කොම ටික අරගන්න පුළුවන්. මේ කාලේ තින් දේවල් නාස්ති කරන්නත් බෑනේ, එහෙම නේද? ඊළඟට ඒක කෝල් වෙන්න ෆ්‍රිජ් එකට දාලා ජෙලි එක මම හදාගන්නවා. ජෙලි හදන විදිය නම් ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඒක තියෙනවා ඒ පෙට්ටිය පිටිපස්සේ. ජෙලි එක මෙහෙම උතුරන වතුර වලට දාගෙන මෙහෙම පේනවනේ හොඳටම රස්නේ, තුන් දානවා හොඳටම. ඊට පස්සේ මේකත් එළියෙන් තිබ්බා නිවෙන්න. හොඳටම නිවුණට පස්සේ අන්න අර කස්ටඩ් එක හොඳට ගල් වෙන්න ඕනේ. ගල් වෙන්න නෙමෙයි අර කෝල් වෙන්න ඕනේ, හරිද? ඉතින් කෝල් වුණාට පස්සේ ඕක උඩට ලස්සනට මේ ජෙලි එක අපි දාගත්තා. මෙහෙම හැන්දක් තියලා දාගත්තේ මොකද නැත්තම් අර කස්ටඩ් එක යටට හැරෙන්න පුළුවන් නිසා. ඊළඟට මම තව වර්ගයක් ගත්තා ජෙලි, තව පාටක් කොළ පාට ගත්තා. ඒකත් මං කලින් විදියටම හදාගත්තා. උණු වතුර මිල ලීටර් 500කට මේ ජෙලි මිශ්‍රණය කොළපාට එකත් දාලා ඊට පස්සේ ඒකත් නිවෙන්න එළියෙන් තියලා රතුපාට ජෙලි එක හොඳටම විදුනට පස්සේ තමයි මම මෙන්න මෙහෙම කොළපාට ජෙලි එක උඩින් දාගන්නේ. මොකද එහෙම නැත්තම් කලර්ස් දෙක මික්ස් වෙනවා. ඉතින් හොඳට يعني ඉවසීම තියෙන්න ඕනේ ඇත්තට මේ කෑම එක හදන්න. පළවෙනි ලේ එකත් හොඳටම විදුනට පස්සේ දෙවෙනි ලේ එක, ඊට පස්සේ තුන්වෙනි ලේ එක. අන්තිමට මෙන්න මෙහෙම තමයි ආවේ. කලර්ස් ටික පේනවා. හරි, අපේ ගෙදර හදපු ඩෙසර්ට් එක හදලා ඉවරයි. ඊළඟට කසින් අක්ක තමයි ඉතින් මුල පුරලා රෑ අපේ ඩිනර් එකට ඔක්කොම ටික ලෑසි කරන්නේ. කසින්ස්ලා ටික කෑම හදනකම් මම ආවා ටේබල් එක අස් කරන්න. ඔන්න මේ විදිහට තමයි ලස්සනට මම ටේබල් එක අස් කරේ. ඔන්න පේනවා ඇති මගේ වැඩ පිළිවෙලකම. හරි, ඊළඟට මේවා කසින්ස්ලා දෙන්නම හදපු කෑම. මේ සැලඩ් එක අපේ මල්ලි, අනිත් එක කසින් අක්කා ගඟලැලි. ඉතින් අපිට හොඳ රෑ කෑමක් දුන්නා. Thank you so much. මේ හරියදී නම් මම අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින එක හොඳයි කියලා මට හිතෙනවා. මේකට තමයි හැබැයි වැඩිපුරම ඉල්ලුම තිබ්බේ. අන්තිමට පරන්දි එකක්වත් ඉතුරුනේ නැහැ. මොකද මේක හරිම රසයි. ඉතින් ෆ්ලේවර්ස් දෙකකින් තිබ්බා, එකක් මැංගෝ ෆ්ලේවර් එකක්, දෙකම මාර්ම රහයි. ඉතින් ඇත්තටම ආයෙමත් Thank you so much. අමතක නොවන ඩිනර් එකක් අපි කට්ටියටම දුන්නට. ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්න බැරුව ආර්ථික අපහසුතාවලින් ඉන්න ගොඩක් ෆැමිලිස් මේ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්වත් මතක් කරලා ඇත්තටම මේ අවුරුද්දේ මගේ ක්‍රිස්මස් විශ් එක තමයි 2023 අවුරුද්ද නම් ඒ හැම කෙනෙක්ටම ගොඩාක් හොඳ වාසනාවන්ත අවුරුද්දක් වෙන්න ඕනි කියන එක. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක මාව බලාගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම මම විශ් කරන්න කැමතියි. Merry Christmas. Thank you for watching. Bye bye. Ikmanta ayamath hamu emu.